අයිබුවන් සුබ දවසක් ප්‍රාර්ථනා කරනවා යාල්ටීවී බලාගෙන හැමෝටම. ඔබ දන්නවා ඒස්කේ මාධ්‍යාලය යාල්ටීවී උතුරු නැගෙනහිරින් දකුණට සහෝදරත්වය අරන්ගෙන ශ්‍රී ලාංකේය සහෝදරත්වයේ නාලිකාව තමයි යාල්ටීවී කියන්නේ. යාල්ටීවී හතරස් පැය කලා වෙනුවෙන් වෙන්විච්ච පැයක වැඩසටහන. අද ටිකක් විශේෂයි. අද පරම්පරා මං හිතන්නේ දෙකක් වගේ නියෝජනය කරන වැඩසටහනක්. එක පැත්තකින් තාරුණ්‍ය, අනිත් පැත්තේ මැදි වයස සහ මේ සංගීත ශානරයන් කීපයක් නියෝජනය වෙනවා. එතකොට පරම්පරා දෙකක් ඒක විවිධ සංගීත ශෛලීන් සම්බන්ධව කතා කරන්නට, ඒකම මේ වර්තමානයේ බොහෝසේ අපිට දැන් ඉස්සර අපේ හැකියාවල් කොච්චර තිබ්බත් අපිට ජනතාව අතරට යන්න හරි අමාරු. හැබැයි දැන් මේ වෙද්දි සෝෂල් මීඩියා හරහා, සමාජ මාධ්‍ය හරහා තමුන්ට හැකියාවක් තියෙනවා නම් ඉදිරියට යන්න පුළුවන්. ඒ වගේ ඉදිරියට ගිය ආදරණීය හිතවතියක්, බොහොම තරුණ වාදන ශිල්පිනියක් අපිත් එක්ක ඉන්නවා. ඒකම මහනුවර ප්‍රදේශයේ බයිලා කිං අපිත් එක්ක ඉන්නවා. ඒකම තවත් සහෘදයන් දෙදෙනෙක් අපිත් එක්ක ඉන්නවා සංගීතය හා බැඳුණු. ඉතින් අපි අද මේ කට්ටිය එක්ක තමයි කතා කරන්නේ. අද පොඩ්ඩක් අපේ මැදිරිය විශාලයි, ඒ වගේම පොඩ්ඩක් අපි තදබද වෙලා හිර වෙලා ඉන්නේ. ඒ නිසා අපි පිළිගන්නවා හැමෝම ආයුබෝවන් සුබ දවසක් කියලා. ඉතින් අපේ මම ළඟම ඉන්නවා මාෂා නුවන්ගි. ඔබ මේ දවස්වල හොඳටම අඳුරන අපේ සෝෂල් මීඩියා සැක්සෆෝන් තරුව මාෂා ඉන්නවා අපිත් එක්ක. අද මාෂා එක කතා කරන්න තියෙනවා. ඒකම මහනුවර, එහෙම නැත්නම් කැන්ඩි බයිලා කිං අපිත් එක්ක ඉන්නවා අද දවසේදී. දුමින්ද ලක්මාල් ආයුබෝවන්. ඒකම අපේ තවත් ත්‍රිෂාන් සේනාරත්න සහෝදරයා ඉන්නවා, ඔහුත් එක්කත් අපි කතා කරන්න ඕන. ආයුබෝවන් ත්‍රිෂාන්. ඒකම පිටිපස්සට වෙලා සඳරුවන් ඉන්නවා, සඳරුවන් පෙරේරා. ආයුබෝවන් ගිටාර් වලින් තමයි අද සහය ලබා දෙන්නේ. ඉතින් අර සංගීතයේ වුණාම හැමදේම එකට මුහු වෙන්න ඕනේ. ඒක තමයි මේකේ රහ තියෙන්නේ. අපි දැන් પરම්පරා දෙකක්නේ, අපි ආධුනිකයට පුළුවන් අවස්ථාවක් දෙමු නේද? ඉතින් මාෂා ඉන්නවා අපිත් එක්ක කතා කරන්න. මාෂා, ඔබ දැන් අර අපි කලින් කිව්වා වගේම මේ සැක්සෆෝන් වාදනය හරහා තමයි එන්නේ, සහ සමාජ මාධ්‍ය හරහා තමයි ඔබ මේ ලංකාව අතරට යන්නේ. අපිට කියන්න කොහොමද මේ අපි අඳුනගන්නේ මේ කාලේ වාව? හැබැයි සැක්සෆෝන් වෙන්න පුළුවන්, තාම මොන හරි වාදන බහරි වාදනය කරන්න පුළුවන්, එකම ගීත ගායනා කරන්න පුළුවන්. සංගීත ශේෂයට එන්නේ හිතෙන්නේ කොයි කාලේද? කොහොමද අඳුනගන්නේ? සහ ගෙදරින් ඔයාගේ මේ හැකියාව අඳුන ගන්නවද? ඒකට ලැබෙන පිටුවහලක් නිසාද අම්මත් අද මෙතෙන්ට ඇවිල්ලා තියෙන? මොකද මේ දරුවෝ කලාවට යොමු වෙන දෙමව්පියෝ කැමති නැහැ. අපි කතා කරමු. ඔව් අයියේ, මම ඉස්කෝලේ යන කාලේ තමයි ඉතින් මම ගායන ශිල්පිනියක් වශයෙන් තමයි කටයුතු කරන්නේ. කරෙත් يعني මුලින්නම් පටන් ගත්තේ ගීත ගායනෙන් මගේ හැකියාව ඉදිරිපත් කරන්න. ඉතින් පාසල් යන කාලේ තමයි මේ හැමදේම පටන් ගත්තේ. ඊට පස්සේ දැන් ඇත්තටම ගීත ගායනා කරන්න පුළුවන් බොහෝ පිරිසක් ඉන්නවනේ ලංකාවේ. අපිට ඒක දැන් ඇත්තටම වෙනස් දෙයක් නෙවෙයි. ඕන හැමෝ ගොඩාක් අය ඉන්නවා. පොඩි ළමයි වුණත් දැන් ඇත්තට හිතා ගන්න බැරි දක්ෂතා තියෙන ගොඩාක් අය ඉන්නවා ගීත ගායනා කිරීමේ හැකියාව තියෙන. ඉතින් මේ නමුත් මට ඇත්තටම මේක වෙනසක් විදිහට දකින්න ඕනේ වුණා. මේක මගේ විතරක් නෙමෙයි, අම්මගේ අම්මගේ අප්පච්චිගේ ලොකු හීනයක් තිබ්බා. අර නම මේ ආමේ සැක්සෆෝන් ප්ලේ කරන ගර්ල් කියන එක දැන් ඒක දැන් හැමෝටම දන්නවනේ. සැක්සෆෝන් ප්ලේ කරන ගර්ල් කිව්වහම අර ඒ වගේ සෝෂල් මීඩියා වල වෙන නමක් තියෙනවා නේද? මොකක්ද කියන්නේ? සැක්සමාෂි. සැක්සමාෂි රයිට්. අපි කතා කරමු. ඔව්, ඒක ගැනත් කියන්න ඕනේ. ඉතින් අයියේ ඒ වෙනස කරන්න උවමනාවක් තිබ්බා මට සහ මගේ අම්මයි අප්පච්චිට. ඇත්තටම හිතාගන්න බැරි විදිහට ඒක මිනිස්සු වැළඳගත්තා. ඇත්තට මේක කෙටි කාලයක් මාස 3ක් වගේ. දැන් මම ගොඩක් තැන කියලා තියෙනවා. මට සැක්සෆෝන් එක දෙසැම්බර් මාසේ මට බර්ත්ඩේ gift එකක් විදිහට මගේ අම්මයි අප්පච්චි අරන් දෙන්නේ. එතකොට මාස 2ක් වගේ ඇතුළත මම මේක පුරුදුනා ඉක්මනට. ඒ කියන්නේ සැක්සෆෝන් එකට මේක මාස 3-4ක පුහුණුවක් එක්ක කරපු වික්‍රමයක්ද මේක? එතකොට පොඩි කාලේ ඉඳන් සැක්සෆෝන් වාදනය කරන්න දන්නේ නැහැ. ඊට කලින් කිසිම සංගීත භාණ්ඩයක් වාදනය කරලත් නැහැ. එහෙම මම වෙස්ටර්න් බෑන්ඩ් එකේ හිටියා පාසලේදී. එතකොට මම ට්‍රම්පට් එක තමයි වාදනය. ඒ ආභාෂයත් එක්ක තමයි ඉතින් මෙච්චර ඉක්මනින් පුරුදු වෙන්න පුළුවන් උනේ. ඉතින් මේ ඒක හිතාගන්න බැරි විදිහට ඒ වීඩියෝ එකක් දැන් ඉතින් මිලියන ගණනාවක් බලලා දැන් මිලියන 10කටත් වෙන්න කිට්ටුයි ඒ වීඩියෝ එක බලන්න. ඉතින් මේ ඇත්තටම හිතාගන්නවත් බැරි විදිහට එක රැයකින්
ඒ මිනිස්සුන්ගේ ආදරේ මට දිනා ගන්න හම්බුණා. ඒක හිතා ගන්න බැරි විදිහට. මං හිතන්නේ අර හැමෝටම මේක බෑ කියන්නේ නෑ. මාෂිගේ සැක්සෆෝන් වාදනය අනිත් වාදනයන්ගෙන් අහපු එකකින් වෙනස් රහක් තියෙන තියෙම නැද ගඳ නේද? වාදනය කරන ආකාරය පොඩි වෙනද වෙන රහක් තියෙන්නේ නැති නැත්නම් වෙනද ගන්න යන්නේ. දැන් සැක්සෆෝන් වාදනය කරනත් ගොඩක් ඉන්නවා. හැබැයි මාෂිගේ වීඩියෝ වල මිනිස්සු වෙනද ගන්නවා. පොඩි වෙනසක් රහක් දැනනවා ඒ තුල. ඔව් ඒක ඇත්තටම කියන්නුනේ ඒක මට ගොඩක් අය කියලා තියෙනවා. ඒ කියන්නේ සැක්සෆෝන් එක ප්ලේ කරන විදි මන් දන්නේ ඒක මම කියන්නේ ඒක හොඳයිද කියන එක. ගොඩක් අය මට කියලා තිනවා ප්ලේ කරන විදිහෙන් අර අපිට දැනෙනවා කියන එක. දැන් අර සිං කරන එක වුණත් ගොඩක් අය සිං කර ගොඩක් දක්ෂ කට්ටිය ඉන්නවා. නමුත් ගොඩ හැමෝටි කියන්නේ හොම් පිරිස දැනෙන්නේ නැහැනේ. ඔව් එන්නේ ඒ වගේ සැක්සෆෝන් වාදනය කරනකොටත් ගොඩක් අය කියලා තිනවා මට දැන් මේ ඔයාගේ සැක්සෆෝන් ඒ වාදනය අහනකොට අර හදවතට දැනෙනවා කියන එක ඒක ගොඩක් අය කියලා තියෙනවා මට. ඉතින් වැඩි කතා බහ නොකර ඒ මාෂිගේ ෆීල් වෙන දැනෙන සැක්සෆෝන් වාදනයක් අපි අහලා මේ පැත්තට ආයෙමු.
දැන් අපි මාෂිගේ ලස්සන සැක්සෆෝන් වාදනයක් ඇහුවා. සැක්ෂෝ මාසි නේද? සැක්සෝ මාසිගේ ලස්සන වාදනයක්. දැන් මේ අපි මේ ඉන්න පිරිස හැමෝම මහනුවරනේ. එතකොට දැන් අපේ බයිලකින් වෙනම පරම්පරාවක් නියෝජනය ගන්න. හැබැයි අද මේ වැඩසටහනට ආරාධනය අපි එකටම කරන්නේ අපේ අයියට, දුමින්ද අයියට. එතකොට කියනවා දුමින්ද අයියා, මල්ලි මෙන්න මෙහෙම අපේ පැත්තේ තරුණියක් ඉන්නවා, ඇය මාරයි, මෙහෙම සෝෂල් මීඩියා වල ගියා, ඇය තමයි දැන් ලංකාවේ නම්බර් 1, අපි ඇයවත් සම්බන්ධ කරගමු. දැන් අයියලාගේ පරම්පරාවේ මම හිතන්නේ මාෂිර මුණ ගැහෙන අය එහෙම කියනවා වෙන්නේ නැති කියලා. හැමෝම බලන්නේ තමුන්ගේ ගමන කියන්නේ කවුරු හරි ගමෙන්ම මහනුවරින්ම මතුරු නම් හදන්නේ ගමන වලක්වන්නනේ. මාෂිරද මොකද හිතන්නේ මේ වගේ දැන් මේ අයියා එක්කන් ආව ඔයාව. එතකොට මේ වගේ පිරිසක් එක්ක මේ ගමන යන්න ලැබීම ගැන මාෂිට මොන වගේ හැඟීමක්ද තියෙන්නේ තරුණියක් විදියට? මොකද අද කාලේ පරම්පරා දෙකට ගනුදෙනු හරි අමාරුයි මාෂි. ඔව් අයිය, ඇත්තටම ගොඩාක් ස්තුතිවන්ත වෙන්න ඕනේ දුමින්ද අයියට. මොකද ඇත්තට අයියා කියන කතාව ඇත්ත. මොකද මේ මේ ෆීල්ඩ් එකේ ගමනක් යන්න ගොඩාක් අමාරුයි. කෙනෙක්ව කපලා ඉස්සරහට යන්න තමයි හැමෝම බලන්නේ. ඒ හැමෝම එක්ක යන්න නෙමෙයි බලන්නේ. ඉතින් ඇත්තටම අයියට මම ගොඩාක් ස්තුතිවන්ත වෙනවා මට ආරාධනා කරාට. ඒ වගේම අයිය දැන් මේ මම දැන් අඩිය තිබ්බා විතරයි. නමුත් මන් දන්නේ මට ගොඩාක් ඉන්න උදව් කරන්න පිරිස. මේ කොහෙ ගියත් මට හම්බෙන්නේ හොඳ අය උදව් කරන්න, හදවතින් උදව් කරන්න. කියන්නේ කිසිම දෙයක් බලාපොරොත්තු වෙන්නේ නැතුව. ඒක මට වචන වලින් කියන්න තියෙන දැන් මම නුවරනේ මම. එතකොට නුවරත් සැක්සෆෝන් වාදනය කරන අය ඉන්නවා. එතකොට ඒ සැක්සෆෝන් ප්ලේ කරන ගොඩක් සර්ලා එහෙම මට ගොඩක් උදව් කරනවා. මට මොකක් හරි වුණා කුණත් මට මැසේජ් එකක් හරි කෝල් එකක් හරි දාලා කියනවා දුව මොකද්ද වෙන්න ඕනේ, මයික් එකක් හරි මට දෙනවා. ඒ වගේ මේ ගොඩාක් පිරිසක් මට එකතු වුණා උදව් කරන්න. ඒක ඇත්තටම හිතා ගන්න බෑ. දැන් සැක්සෆෝන් වාදනය කරන කට්ටියම මට උදව් කරනවා කියන්නේ ඉතින් ඒක මං හිතන්නේ ඒ නිහතමානීකම. ඉතින් මට නුවරකම හින්දත් වෙන්න ඇති එහෙම කතා. අපේ දුමින්දට කියන්න තියෙනවද මාෂි ගැන? ඇයි මාෂිව දැක්කට පස්සේ උදව් කරන්න හේතුනේ මොකද? මම අයියලාගේ ජෙනරේෂන් එක ගොඩාක් අය කැමති නෑ තරුණ ඉස්මතු වෙලා එනවට. තරුණිය මෙහෙමයි ශ්‍රාන්ත. ඉතින් ඉස්සල්ලාම ආරාධනා කිරීම සම්බන්ධයෙන් ස්තුතියි අපිට. ඒ වගේ මාව සම්බන්ධීකරණය කරේ වර්ෂා රසඳුනි වත් එකේදර අපේ මේ සර්විසේකේ දක්ෂ නිවේදිකාව මගේ හොඳ හිතවතියක්. ඉතින් එයා තමයි මාස ගානක් ඉස්සේ මේ ප්‍රෝග්‍රෑම් එකට එන්න කියලා කතා කරේ. ඉතින් ශ්‍රීරන්තව මාව සම්බන්ධ කරන්නත් යානේ. ඉතින් එයාවත් මතක් කරන්න ඕනේ විශේෂයෙන්ම. ඉතින් අපේ කතන්දරේ පැත්ත ගත්තම මම දකින්නේ කාලයක් ඉස්සේ ෆීල්ඩ් එකේ ඉන්න කෙනෙක් විදිහට එකමුතුකම තමයි ගමන. දැන් මාව කපලා මෙයාට යනවා කියන්නේ යන්න පුළුවන්. එහෙම නෙමෙයි මම කියන්නේ. අපි බලන්නේ මම නම් බලන්නේ අපි හැමෝම එකට ගියොත් ඒක ගොඩක් මේ සාර්ථකයි කියන හැඟීම අපිට ඒ කාලේ කණ්ඩායම් සංගීතයත් එක්ක අපි ගැටුණ මිනිස්සු කාලයක් තිස්සේ. ඉතින් ඒක නිසා මම හිතනවා මේ මම ඇත්තටම මාෂිට කතා කර යම් කියලා. මේ අපේ වැඩ අලුත් සැලස්මක් තියෙනවා. අපේ මේ තිෂාන් මල්ලිගේ අලුත් ගීත තියෙනවා. මෙයාගේ වෙනම අරක මගේ බයිලා පැත්තයි තුනම එකතු කරලා අපි ඒක කණ්ඩායමක් ඉදිරියේ ප්‍රසංග වේදිකාව ආක්‍රමණය කරන්න අද තමයි පටන් ගන්නම. ඉතින් නුවරණේ ලංකාවම හොල්ලන්න පුළුවන් හැරීට ගියොත් ඒක කිසි ප්‍රශ්නයක් නැහැ. මොකද අද බිහි වෙන ගීත මම මේ විවේචනය කරන්න නෙවෙයි ශ්‍රන්ත. අද බිහි වෙන ගීතවල රසයක් මට නම් දැනෙන්නේ නැහැ ඇත්තටම. ඒ කියන්නේ මොකද ඒකට හේතුව මේ ගීතයක තියෙන වචනවල සංගීතයේ වටිනාකම මිනිස්සෙක් අහන්න පුළුවන් විදිහට දෙන්න ඕන. ඉතින් ඒ අතරේ අපි කරන්න උත්සාහ කරන හැම වෙලේම යම් පණිවිඩයක් ආදර්ශයක් මොකක් හරි දෙයක් දෙන්න ඕන ගීතයකින්. ඒ වගේ ගීත නැති නිසා තමයි අද මේ සංගීත ක්ෂේත්‍රයේ මෙහෙම වෙලා තියෙන්නේ. ටිකක් සංගීත ගන්න අපා මේ සමහර සින්දු මේ පෙර පුහුණුවීම් කරන්න කැමති නැහැ මේ අමාරුයි කියලා. ඉතින් මාෂාගේ පැත්තෙන් ගත්තම මේ සැක්සෆෝන් වාදනයේ ඉතාම කෙටි කාලයකින් මෙයා කිව්වා වගේ ඉතාම ආකර්ෂණීය විදිහට මේක අරගෙන ආවා. ඉතින් මම හිතන්නේ ඒක තවත් ඉස්මතු වෙන්න හොඳ අවස්ථාවක් යාල් ටීවී එක මේ අපිට මේ දුන්න අවස්ථාවේදී. අපි ඒක ඉතාම ආදරෙන් පිළිඅරගෙන ආරාධනාව මාෂිව එක්කන් ආවේ ත්‍රිෂාන් මල්ලි වගේම අපි සඳරුවන් එක්කගෙන ආවේ. අර ඔයා කිව්වා වගේ මට තනියම යනට වඩා හොඳයි පිරිසක් එක්ක යන්නේ කියලා මගේ හැඟීම නිසා. හොඳයි මාෂි, ඇත්තටම දැන් අද බොහොම කාර්යබහුල දවස තමයි යාල්ටිව මැදට එන්නේ. තව සුළු මොහොතකින් තව පටිගත කිරීමට යන්න තියෙනවා. ඊට කලින් මාෂි ගණින් ලස්සන ගීතයක් අහන්නත් ඕන. සමහර වෙලාවට මාෂි සමහර අය එකපාරම මතුවෙනවා, මතුවෙලා සමාජයේ බොහොම කලඹනවා. ඊට පස්සේ තමුන් අධ්‍යයනය කරගෙන ඉඳලා ඒකත් නවත්තනවා.
නවත්තලා වෙනම ලෝකයකට ඇතුල් වෙන මේ ලෝකයේ ඇතුලේ හිතවත්කම් නැති කරගන්නවා ඉගෙන ගන්න දින අවස්ථා නැති කරගන්නවා ටික කාලයයි අපිට රානු මොණ්ඩල් වගේ ගායිකාවක් කතා කරොත් ඉන්දියාව පැත්තේ ලංකාවෙත් එහෙම ඉන්නවා කවුරුහරි කිව්වොත් එහෙම මේ ඔය මාෂිලත් එනවා යනවා මෙයත් ඔහොම වෙයි කියලා කිව්වොත් එහෙම නෑ කියන්න මාෂිට මොනවද කියන්න දින මේ වෙලාව ඔයයි මේ ෆීල්ඩ් එක හරි අමාරුයි. ඒ කියන්නේ මේ ෆීල්ඩ් එකට එන්නත් අමාරුයි. ඊට වැඩි අමාරු මේ ෆීල්ඩ් එක රැඳෙන්න. ඒක මේ රැඳෙනවා කියන එක හරිම අමාරු දෙයක්. ඒ නිසා දැන් මට උවමනා වෙලා තියෙන දැන් අඩිය තිබ්බ වගේම ඉස්සරහට තව යන්න ඕනේ. ඒ කියන්නේ හැමදාටම මගේ නම මිනිස්සුන්ට මතක හිටින විදිහට තමයි මට ඒ දේවල් ඒ වැඩ කරගන්න ඕනේ. ඉතින් මේ හරි අමාරුයි මේ ෆීල්ඩ් එකේ රැඳෙනවා කියන එක. එන්නත් අමාරුයි. රැඳෙන්නත් තමාරු. ඉතින් ඉදියට ගොඩාක් ලොකු ඒ වැඩසටහන් මම ප්ලෑන් කරගෙන ඉන්නවා. ඉතින් ඒ දේවල් එක මම හිතනවා හැමදාමත් මගේ නව මිනිස්සුන්ගේ අතර තියෙයි කියලා. හොඳයි යාල් ටීවී අපිට ප්‍රාර්ථනා කරනවා සැක්ෂෝ මාසීගේ නම දිගු කාලයක් පවතින නිසා අපිට මාසීගේ තව රස සැක්සෆෝන් වාදනයක් අහන්න අවස්ථාව ලැබෙන නිසා මේ ඉගෙනීම කටයුතු මේ අධ්‍යයනය කටයුතු හැමදේටම මාෂිට සෝභාදාමේ ආශිර්වාද ලැබෙන ගයි ප්‍රාර්ථනා කරනවා. අපි එහෙනම් මාෂිට සමුදෙන්න කලින් මාෂිගේ හඬින් ලස්සන ගීතයක් මේ වෙලාවේ අහමු. Hello, Father.
හොඳයි අපි මාෂිගේ ලස්සන ගායනය ඇහුවේ ඔබට සුබ පතනවා අනාගතයේ සිවිලම් කඩු සාර්ථක වෙන්න කියලා. අපි එහෙමනම් යලිත් විරාමය කරගෙන මුණ ගැහමු යාල් ටීවී 4S පැයත් සමග. විරාමයෙන් අනතුරුම නැවතත් 4S පැයත් එකතු වෙන්නේ. අපි පරම්පරා දෙකක් නියෝජනය වෙන කටයුත්තක් තමයි කරගෙන හිටියේ. හැබැයි හදිසි පටිගත කිරීමක් නිසා අපේ තාරුණ්‍ය නියෝජනය කරන මාෂා අපෙන් සමුගත්තා. නමුත් ඇය සැක්සෆෝන් වාදන දෙකක් ඉදිරිපත් කරා. ඒකෙන් තව එකක් තියෙනවා ඔබට ඉදිරිපත් කරන්න. ඒකත් හරි රහයි. ඒ නිසා අපි ආරාධනා කරනවා මාෂාට ආදරය කරන අයට තවදුරටත් අපිත් එක්ක රැඳී ඉන්න කියන කාරණාව. දැන් අපිත් එක්ක ඉන්නේ කැන්ඩි බයිලා කිං. අපිට කියන්නකෝ මේ බයිලා කිං මේ ගමන පටන් ගත්තේ කොයි කාලෙද කියන කාරණාව. පාසලේ. පාසලේ. මගේ පාසල ශාන්ති සිල්වස්තර විද්‍යාලය මහනුවර. ඉතින් අටේ පන්තියේදී තිබ්බා මේ මියුසිකල් ෂෝ එකක් ඉස්කෝලේ. ඉතින් සාහිත්‍ය සමිතිය මං ගීත ගායනා කරන කුඩා කාලේ ඉඳලා ගීත ගායනට ආසයි. ඉතින් වේගරිද්මේ ගීතමයි සාහිත්‍ය සමිතිය ඇත්තම ගායනා කරේ. ටීචර්ගෙන් බැනුම් අහගෙන තේව ගැලපෙන්නේ නැන්නේ සාහිත්‍ය සමිතියවල. නමුත් කිව්වා ඉතින් අපේ කොල්ලෝ ටික ආසයි මේව අහන්න. ඉතින් එතනින් පටන් ගත්ත ගමන මේ ෂෝ එක තිබ්බා මට වයස අවුරුදු 12දී. මම අටේ පන්තියේදී. එතකොට එතනදී ගීතයක් ගායනා කරලා ඇති වෙච්ච හැඟීම තමයි මේ. මතකද ඒ ගීතය මොකක්ද කියලා? අනිවාර්යයෙන්ම මම ප්‍රසංග වේදිකාවම ගායනා කරනවා. අපේ අභිමානවත් කලාකරුවෙක් නැසීගේ ඇන්ටන් ජෝන්ස් මහත්මයා තුමාගේ සීගිරි ගිරිසිකරේ කියන ගීතය තමයි මුලින්ම මම වේදිකාව ගායනා කරේ. අදරත් ප්‍රසංග වේදිකාවට ගියාම ඉඳ තිබ්බොත් මම අනිවාර්යෙන් මගේ ගීතයක් අයින් කරලා හරි ඒ ගීතය මම ගායනා කරන්න උත්සාහ කරනවා. මියුසික් නැතුව චුට්ටක් කියමු සීගිරි ගිරිසිකරේ නේද? සීගිරි ගිරිසිකරය කසුප් රජුගේ බල්ලකොටුවයි සුකුමල සිගිරි ලඳුන් කාගෙත් නෙචිත් පිනවයි මදහස බැල්මෑගේ හරිම ලක්ෂණයි ඔබේ සුරතල්ලෝය නාමය සැමදා සුදීලේ ඔබේ සුරතල්ලෝය නාමය සැමදා සුදීලේ. ඕක තමයි ඉතින් අර ඉස්කෝලේ කාලේ කියපු ගීතය. කවුද දැන් දැන් ඇන්ටන් ජෝස් මහත්තයා ගීතය ගායනා කරා එක්කම ඒකයි තවත් මේ බයිලා වලට දක්ෂ උපන් හපන් කට්ටි හිටියනේ. කවුද මේ ඒ කාලේ වැඩිපුරම කියන්නේ මම මෙයාව අධ්‍යයනය කරන මම මෙයා වගේ කෙනෙක් වෙනවා කියලා කවුද එහෙම චරිතයක් හිටියා තෝරගත්තු ඇන්ටන් ජෝස් මහතර අමතරව? ඊට අමතරව ඉතින් ලංකාවේ වැඩිම බයිලා ගීත කැසට් පට්ටිය ඉදිරිපත් කරපු අපේ නිහාල් නැසන් මහත්මයා තමයි මගේ හොඳ හිතවතෙක්. ඉතින් එතුමා ජීවත් වෙලා ඉන්න කාලේ මාසයකට සැරයක් අපි දෙන්න දුරගතන නිතරම කතා කරලා ගොඩක් දැනුම මම ලබා ගත්තා එතුමාගෙන්. ඉතින් එතුමාව මම ගෞරවයෙන් සිහිපත් කරන්න ඕන. ඉතින් හරිම වේදනාවට පත්වෙච්ච දවස් දෙකක් තමයි ඒ ගාන දෙපළ නැති වෙච්ච දවස් දෙක මගේ ජීවිතේ. හොඳයි එහෙනම් අපි වැඩි කාල වේලා ගන්න නැතුව අපි එහෙනම් 4S පැය වේදිකාවට කැඳ වෙනවා කැන්ඩි බයිලා කිං. පියවති පියවති මට උඹ ගැන ආස හිති උඹ ගැන ආස හිති උඹ ගැන හිතලා මට හති ඔය හිතලා මට හති යෝධියේ හිතලා මට හති උඹ ගැන හිතලා මට හති දවසක් එදා තමයි ඇති වුණේ මට උඹ ගැන ලොකු ආදරයක් ඉගෙන කොට කියලා දෙන්න මා හමු වෙනවද මොහොතක් හෙට හවසට කියන්නම් කොහම්බ වෙන්න වෙලාවක් පියවති අනේ මගේ පියවති Thank you.
තොරා ඇවිත් බලන් හිටියා උඹ එනකන් අවස්වරුවේ මදුරුව මට දුන්න සැපක් ෆුල් ආතල් මදුරුව කකා එතන ගට්ට කෑව රැවිනකන් අවෙනැත්ති ඇයියෝ දිය බොලාගේ හිත වෙලාද ගල් පියවදී අයෝ මගේ පියවදී මම හිතලා හිතලා ඇඟ හොඳටම කෙට්ටු වෙලා අදරේට කිට්ටු වෙලා මං හොඳ හැටි මත්තු වෙලා මටත් හොරෙන් පිට ගමකට උඹ දීගේ කයයි කියලා ඒ ගැන කල්පනා කරලා මගේ ඔළුව කචල් වෙලා පියවති 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 මට උඹ ගැන ආස හිති උඹ ගැන ආස හිති උඹ ගැන හිතලා මට හති ඔය හිතලා මට හති යෝධියේ හිතලා මට හති උඹ ගැන හිතලා මට හති උඹ ගැන හිතලා මට හති උඹ ගැන හිතලා 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 මට හති හොඳයි හතරස් පැය වේදිකාවේ තවමත් කැන්ඩි බයිලා කිං ඉන්නවා මේ මොනවද ඇත්තම තවම කෙට්ටුයි හැබැයි පියවති ගැන හිතලා තමයි පියවතිව කසාද වෙන්න බැරුව ගියාද කසාද බැන්දේ කවුද පියවතිවද සතරතාවද සඳර ඒකද කවවද කසාද බැන්දේ මගේ විරද ගෙදර ඉන්නවා තම පැතිලුව ඉතින් හරි ආකර්ෂණීය මේ දවසක් අද යන්න ඕන ශිරන්ත හොඳට විහිළු සාදු කරගෙන වැඩේ කරා යනවා මට කියන්න දැන් බ්‍රීඳගේ නම කියමු නැත්නම් බැඩු කුටි කන්න මල්ලිකා මල්ලිකා ඉතින් මල්ලිකා මල්ලිකා කියලා කියන්නේ නෑ ජිප්සි සුනලා යකට කිව්වා මල්ලිකා කිව්වනේ නෑ ඉතින් මේ ගීතය ඇත්තනම මේ නිකන් ඉන්නලාක මට හිතිලා ලියවිච්ච ගීතයක් ශ්‍රන්ත මේ මේකේ ඇත්තරම අපි hinaavi කිව්වට දුක්බර ආදර කතාවක් තමයි තියෙන්නේ ඉතින් මං කිව්වේ අර ගීතවල පණිවිඩයක් මොකක් හරි දෙන්න තමයි මං හැමෙලෙම උත්සාහ කරන්නේ අහන්න දකින්න දෙයක් මං හිතන අර මේ ලංකාවේ මොනවාද ඒක වචනේ පාවිච්චි කරන්න බෑ මේ දුක් කියන්නේ කොල්ලෝ කියනවානේ මේ ආතල්ම ආදර ගීතේ ලංකාවේ පියඹා යනවාම ආකාශයේ කියන සිජි වර්ධන මහතාගේ. එතකොට ඒ අතරට පියවති ගීතයත් එකතු කරන්න පුළුවන් නේද? පුළුවන් වෙයි. ඒක විල රසිකය වැඩඳ ගන්න විදිහට තමයි ඉතින් ඒකේ ප්‍රතිඵල බලන්න. මේ එතකොට දැන් අපි අද මේ මොහොතේ ගීත දෙක තුනක් අහනවා ඔබතුමාගේ. ඔව්. ඔබතුමාගේ නිර්මාණ සාමාන්‍යයෙන් ඔබතුමාගේ නිර්මාණ මේ විදිහ කීයක් විතර කරලා තියෙනවද මේ වගේ කැසට් පටයකට එහෙම එකතු කරලා තියෙනවද නැත්නම් ඒක 20කට වැඩිය මගේ රෙකෝඩින් කරපුවා තියෙනවා. ඉතින් අර මේ විෂුවල් ටයක් කරගෙන දැන් තාම එක දාන්න එළියට මොකද මේ ඉස්සර වගේ අර CD විකුණන්න එහෙම නැහනේ දැන්. දැන් ඉතින් මේ මීඩියා එකයි එතකොට සෝෂල් මීඩියා ගුවන් විදුලිය ඒ වගේ තමයි යන්න වෙන්නේ. ඉතින් එය ඇත්තට නඹුරු වෙලා වැඩි කරා යනවා. ඒ අතර අපි අර ඉස්සර කිව්වාගේ මාෂි මම මේ තිෂාන් මල්ලී ගමන පටන් ගන්න තියෙනවා අපේ අලුත්ම පැකේජ් එකක් විදියට. එතකොට මම හිතා රසංග සංවිධායකවරුන්ටත් අපේ අංශ තුනකින් තුන් දෙනෙක් වේදිකාවට සාධාරණ මිලකට එන්න පුළුවන්. ඒක මම හිතන්නේ මේ අලුත්ෙන් වෙන පෙරලියක් වෙයි කියලා මම හිතනවා. ඔව් දැන් මාෂා ඉන්නවා මේ පැකේජ් එකේ. එතකොට බයිලකින් දුමින්දායි ඉන්නවා අපේ ටිෂානුත් ඉන්නවා. ටිෂාන්ගේ පාට මොකද්ද මේ සර්කල් එක ඇතුලේ මොන වගේ පාටක්ද ටිෂාන් අරන් ඉන්නේ මියුසික් වල? මම හිතනවා මම ගොඩක් ප්‍රේම ගීත තමා කියන්න කැමති. ඒ කියන්නේ මට හදලා තියෙන සින්දුත් ගොඩක් ඇත්තනම يعني ප්‍රේම ගීත තමයි හදලා තියෙන්නේ. ඒක නිසා මේ දුමින්දා කියන්නේ නිකන් ප්‍රේමවන්තයා කියලා. එහෙම පොඩි ප්‍රේමවන්ත මූණක් තමයි තියෙන්නේ. ඔය අපේ පැකේජ් එකේ අංශ තුනේ මේ ප්‍රේමවන්තයා මම බයිලා ගායක අපේ මාෂි සැක්සෆෝන් වාදනේ. ඉතින් ඇත්තටම ශිරන්ත මේක මම හිතනවා ඉතින් රසිකයාටත් වෙනසක් වෙයි කියලා නේද? අපි මෙයාවත් අමතක කරන්න බෑ. මෙයාත් ඉන්නවා. මෙයා නැතුව රහ වෙන්නේ නැහැ සංගීතයේ වාදනයේ නැතුව. අපි මේ ටිෂාන්ගේ ගීතය අහමු. ඒ ගීතය ගැන පොඩ්ඩක් කියමු. දැන් අපි අද ගීතයක් ගානක් කරන්න දැන් මේ මොහොතේ අපි බයිලා එකක් තව තියාගමු කියන්න. හරි බයිලා දෙකක් තියෙනවා තව දෙන්න. මොකද එළි වෙන ජාමර තමයි හොඳ හොඳ සෙල්ලම් තියෙන්නේ. මේ අපේ ටිෂාන් කියන ටිෂාන් කොහොමද අපේ දුමින්දා යම අඳුනගන්නේ? එතකොට සාමාන්‍යයෙන් මම කලින් මාෂට කිව්වා වගේ මේ තරුණයෝ සහ මේ ජේෂ්ඨයෝ ගනුදෙනු කරන හැටි අමාරුයි. සහ ටිකක් විනෝද බාර පොරක් කියලා තේරෙනවා දුමින්දා අයියා. ඒ එකම ඒ වගේ පොරවල් පොඩි නහරකාරයෝ බවටත් පත් වෙනවා. චුට්ටබරේ තරහ යනවා. එහෙම මන්ද කියන්නේ නැහැ දුමින්දා අයියේ එහෙමයි කියලා. එහෙම අයෙක් ගනුදෙනු කරන්න කැමති නැහැ නේ ටිෂාන්ලා වගේ පරපුර.
කොහොමද මේ රස මුසු එකතු වෙන්නේ මේ වැඩේදී? ඇත්තටම මට දුබින්දයි හම්බුනේ දැනට මම හිතන්නේ අවුරුදු 15කට විතර කලින් නේද කණ්ඩායම් සංගීතේ ඒ ආභාෂයත් එක්ක තමයි දුබින්ද හම්බෙන්නේ. ඒ කියන්නේ දුබින්ද ගැන ඇත්තටම කියන්න ඕනේ මොකද මේ අර වගේ කතාව හරි තරහ යනවා. ඒ කියන්නේ තරහ යන්නේ වෙන දෙයකට නෙමෙයි. අපි දැන් මම කීබෝඩ්ස් ගැවුවේ කාලේ බෑන්ඩ් එක මගෙන් පොඩි පාට් ටයිම් ඉස්සනවා මට කෝල් ගාලා වයින්න බර්ග ගැහුවේ නැහැ නේ කියලා. හැබැයි ඒ බයට මම හැදුනා. ඉතින් ඒක මාරම දෙයක්. ඒ කියන්නේ අර අපි හැමදේම වැරදි විදිහට දකින්න නැතුව කියන්නේ කෙනෙක්ගෙන් දෙයක් ගන්න පුළුවන් නම් අපි කල්පනා කරන්න ඕනේ මෙයා මට බැන්නේ නැයි කියන එක. ඉතින් ඒ වගේ කියන්නේ මගේ ගමනට ලොකු ශක්තියක් වුණා දුමින්ද අයියා. ඉතින් ඒක නිසා අපි මේ ගොඩක් කිට්ටුවෙන් වැඩ කරන අයත් එක්ක අපිට මාෂා හම්බුණා දැන්. අපි තුන්දෙනාදී ලොකු ගමනක් යන්න බලාපොරොත්තු වෙනවා. ඉතින් අපි ටිෂන් ගියාම අත්‍යවම දුමින්ද අයියා මාතේ කතා කරලා දුරකතනේ. හැබැයි මෙතෙන්ට ඇවිල්ලා අඳුනගත්තු වෙලාව මම තව එක දෙයක් කියන්නම් ඔයාට. ඔව්. බයිනව ඇති. ඔබ පාට් එක වැරද්දෝ කියලා. හැබැයි ඊට පස්සේ පස් පාරක් විතර කතා කරලා කියනදී මල්ලි මට සමාවයම් බම් මං ඒ වෙලාවේ මෙහෙම කිව්වේ මචං කියලා නේ. එහෙම චරිතයක් නේ දුමින්දයි කියන්නේ. දුමින්දයි කියන මල්ලි මම උඹලට බණින්නේ ආදරින්ද මල්ලි. උඹලා හැදෙන්න ඕනේ උඹලා හදා ගන්න ඕනේ මම බයින්නේ කියලා මට එහෙම අනන්ත කියලා තියෙනවා. මොකද මේ එතකොටම අර අපි ඉතින් ඔක්කොම පොඩි තරහක් එනවා නේද ඉතින් කව බැනු ගන්න කැමති නෑනේ. ඉතින් ඒක අර මෙයාගෙන් දෙන ආ ඊළඟ කෝල් එකෙන් අනිවාර්යෙන් එයා එක හදනවා කියෝ හරියට බහරි. ඒ කියන්නේ ඒක දැන් ඒක අපිට සාමාන්‍ය දෙයක් දැනටුණත් එහෙම තමයි මල්ලි බාරක හරි නෑ. මගේ සින්දුවක් වුණත් මොකක් හරි දෙයක් කරනවත් ඒක සෙට් නෑ මල්ලි කියන අන්න ඒක අර ගොඩක් කට්ටිය හැමදේටම හොඳයි කියන කෙනෙක් නෙමෙයි දුමින්දයි. ඒ කියන්නේ අඩුපාඩු දකින්න හොඳටම. ඒක මොකද එයාගේ තියෙන අත්දැකීමත් එක්ක දැන් එයා බයිලා කියව උනාට එයාගේ පැත්තනේ බයිලා. හැබැයි මේ සංගීත කියන එක කොහොමඩක් පොදුයිනේ. ඒකේ අඩු වැඩි ගුණ එයා හොඳට දන්නවා. ඒක කියන්නේ තව කෙනෙක්ට එයාගේ ගන්න දේවල් ගොඩක් තියෙනවා ඉතින්. ඒක නිසා මට ඒක ලොකු වැදගත්කමක් තිබුණා ඉතින් දුමින්ද අයියා. ඒක නිසා තවම ඉතින් අපි යනවා මේ දැන් අවුරුදු 15ක් විතර වගේ මේ ගමනේදී කොහොම හරි යනවා අපි. හොඳයි ඒ ගමනට අපි ශක්තිය ධෛර්යය ප්‍රාර්ථනා කරන ගමන්. එහෙනම් මේ වෙලාවේ හතරස් පැය වේදිකාව බාර කරනවා මහනුවර ප්‍රේමවන්තයා ටිෂාන්ට. සිතන බව මා පතන තරම් නුඹ බවම පතන බව මට දැනි දැනුණා මට දැනි දැනුණා නුඹේ නේත්‍ර මතේ බවලියෙන් තිබුණා සද කුමරියක ගියාද Ooh.
අපි වෙනම තැනකට අරංගියයි ගායන මංගතන්නේ ටිෂාන් මාෂා දුමින්ද එකතු වෙන තැන මංගතන්නේ වෙනම රහක් තියෙ වගේ නේද මේ රස ගොඩක ඒක තමයි මේ උත්සාහය හොඳයි අපි සූදානම් දුමින්ද ටිෂා දුමින්ද මීෂා සහ අපේ ටිෂාන් මේ එකතුවේ තවත් රහ තැන තමයි මේ මීෂාගේ සැක්සෆෝන් මාෂාගේ සැක්සෆෝන් වාදනය අපි සූදානම් මාෂාගේ තවත් ලස්සන සැක්සෆෝන් වාදනය බලලා විරාමයක් අරගෙන යලිත් මේ පැත්තට ගොඩ වෙමු සිදු වට රවුමක් තියනවා රටේ ලිප්ටන් වට රවුම කියලා කියයි ලස අතේ උත්කෝෂණ හා පිකටින් තියයි මේ වටේ දුක්දන්න රාල්ල මමයි අහන දුක රටේ දුක්දන්න රාල්ල මමයි අහන දුක රටේ ලිප්ටන් වට රවුමට පේන දේ තමයි මේ කියන්නේ අපි අහමු මෙතනින් යන්න මොකද වෙන්නේ පාත පොලිතින් කොඩිවැල් එල්ලනවා ගෝඩලෑලි උස්සාගෙන දුක පවසනවා අව්ව වැස්ස බලන්නැතුව සටන් කරනවා අපිට දියව් දියව් කියා කෑමුර දෙනවා අපිට දියව් දියව් කියා කෑමුර දෙනවා We'll be right back.
වඩි වැඩි කරදියව් කියා සමහරු කියති. බඩු මිල අඩු කරව් කියා සමහරු කියති. මේ සේවය ස්ථිර කරව් විකටින් කරති. රට විකුණන් කන්න එපා තව අය කියති. රට විකුණන් කන්න එපා තව අය කියති. දවල් දවස ගෙවිලා ගිහින් රෑබෝ වෙනව. සුර සැප දෙන කාර්බාර් එහෙ මෙහෙ යනවා. ඔය දෙපිල බෙදිලා හිටපු ලොක්කො එකටම යනවා. අනේ අපොයි මහජනයා කියා හිතෙනවා. අනේ අපොයි මහජනයා කියා හිතෙනවා. ලොව පරසිදු වට රවුමක් තියනවා රටේ. ලිප්ටන් වට රවුම කියලා කියයි දස අතේ. ගෝෂණ හා පිකටින් කියයි මේ වටේ. දුක්ගන්න රාලමමයි අහන දුකරදේ. දුක්ගන්න රාලමමයි අහන දුකරදේ. දුක්ගන්න රාලමමයි අහන දුකරදේ. හොඳයි, අපි යලිත් මුණ ගැහෙන්නේ හතරස් පැයත් එක්ක. දුමින්ද ලක්මාල් කැන්ඩි බයිලා කින්ගේ ලස්සන ගායනයක් එක්ක තමයි අපි යලිත් මුණ ගැහෙන්නේ හතරස් පැයත් එක්ක. කොහෙද අපේ මෙච්චර ලස්ස නිර්මාණ මෙච්චර කල් තියන් හිටියේ? වෙලාවට දෙන්නේ. වෙලාවට නේද? මේ ඇත්තරම මේ කොයි කාලෙද මේ නිර්මාණය බිහුනේ? මේ හිතෙන්නේ මේ ඊයේ පෙරේදා ලියුණා වගේ. කොච්චර ඉතිහාසයක් තියෙනවද මේ නිර්මාණයට? මේකට දිගු ඉතිහාසයක් තියෙනවා. වසර 10කට වැඩි මේ සින්දුව මට හම්බෙල. ඇත්තරම මේක අහම්බෙන් හම්බෙන සින්දුවක්. මගේ මේ කාලෙක CD එකක් මම කරා. ඒ කාලේ මේ ගීත කීපයක් CD එකකට. ඒ අතරදී මට ගොඩක් තනු නිර්මාණය කරා අසේල් ඉන්ද්‍රලාල් කියන මගේ හිතවත. එයා තමයි අර මේ රටේ මිනිස්සු ප්‍රදීපල් සිල්වාන නැසිගේ කලාකරුවාගේ මේ මෙලඩිය දැම්මේ. එයා දුන්නා මට මේ සින්දුව තියෙනවා. උපාලි බණ්ඩාර වීරසේකර කියන දෙවන්ත කලාකරුවා තමයි ලියලා තියෙන්නේ. මට උපාලි මහත්මයව හම්බෙලත් නැහැ, මේ ඇත්තරම දැක්කෙත් නැහැ. මේ නමුත් වාසේල කිව්වා මේ සින්දුව ගායනා කරන්න එතුමගෙන් කිසිම බාධාක් වෙන්නේ නැති බව විශ්වාසයි කියලා. ඉතින් ඒ වාසේලගේ වචනේ මගේ යාළුවා නිසා විශ්වාස කරගෙන මේ ගීතය මේ නිර්මාණය කරා. මේ උපාලි බණ්ඩාර වීරසේකර මහත්තයාට ඇත්තරම හදවතින්ම ස්තුතිවන්ත වෙනවා. මේ වෙලාව මතක් කරනවා, මොකද මට මේ අහම්බෙන් හම්බෙච්ච ගීතයක්. ඉතින් මේ ගීතේ නව සංගීත නිර්මාණය කරේ මේ අපේ ටිෂාන් මල්ලි, තනුව අසේල් ඉන්ද්‍රලාල්ගේ. ඉතින් ගායනය මගේ. ඒ ටික තමයි ඉතින් එකතු වෙලා මේ රසබර මේ ගීතය හැදුනේ. නමුත් කාලීන මාතෘකාවක් පරණ වෙන්නේ නැති. හැමදාම කොයි කාටත් එක විදිහ රහක් අපේ ഘോഷන ප්‍රශ්න නැති වෙන්නේ නැහැ මේ රටේ. ඔව්, ලිප්ටන් වටරෝම අනිවාර්යයෙන්ම කට්ටිය සෙට් වෙනවනේ. ඉතින් එයා දකින්න දේ තමයි මේ කියන්නේ. බලන්න කොච්චර මේ ගැඹුරද ලියලා තියෙනවා මාන වචන කියලා වඩා. මං හිතන්නේ මේ ඔය කාරණාව සම්බන්ධයෙන් ලංකාවේ ගීත ලීවිලා නැහැ. මං හිතන්නේ මේක මම මතකයේ හරිනම් මම අහපු පළවෙනි ගීය ඔය ගීය තමයි උද්ඝෝෂණ ගැන. ඔව්, ස්තුතියි. හොඳයි, අපේ ශාරද පෙරේරා ඉන්න මයිකේ පොඩ්ඩක් ගොඩක් ගන්න මයික් එක. සඳරුවන් සමාව වෙන නම් පැටලෙනවා බයිලෙක්කෙන් ඉන්නේ. සඳරුවන් කොහොමද දැන්? සඳරුවනුත් දැන් මේ 3-4 වෙනෙක් මේ ගමන යනවා. කොයි කාලෙද එකතු වෙන්නේ? මොන වගේ සහයක්ද දෙන්නේ මේ ගොල්ලුන්ට? මම දැන් ඇත්තරම මෙහෙමයි, මම කලින් ඉඳලා දැන් ඉස්කෝල යන කලින් ඉඳලා මියුසික් කරනවා. එතකොට ටිෂාන් අයියා මට හම්බ වෙන්නේ. ටිෂාන් අයියා ඇත්තරම අපේ ගමේ තලාතුය. එතකොට අපි පොඩි කාලේ ඉඳලා ටිෂාන් අයියලා මියුසික් බෑන්ඩ් එක ප්ලේ කරනවා. ඉතින් අපි ඒගොල්ලෝ ප්ලේ කරනවා දිහා අපිතර බලන අපිතර පුංචි ඇත්තරම. ඉතින් අද ඉතින් ඒගොල්ලොත් එක්ක ඇත්තරම මේ විදිහට මේ වගේ දැනකට ඇවිල්ලා ප්ලේ කරන්න ලැබුණේ කියන ඇත්තරම සතුටුයි. ඒ වගේම අපේ මේ අයිය ඇත්තරම බයිලකින් හරිද, ඇත්තරම මේ ඒගොල්ලෝ එක්ක වැඩ කරන්න ලැබීම ගැන ඇත්තරම මට සතුටුයි. මොකද මේ අපි පුංචි කාලේ ඉඳලා මේගොල්ලෝ දිහා බලලා වෙලා අන්තිමට ඒගොල්ලොත් එක්ක ප්ලේ කරන්න ලැබීම ගැන ගොඩක්ම සතුටුයි ඇත්තරම. එහෙම තමයි ඉතින් මේ ගමන ආවේ. ලීඩ් ගිටාර් එක තමයි බැඳිලා තියෙන්නේ. ඔව්, මම ඇත්තටම ඉස්සල්ලාම ප්ලේ කරෙම කීබෝඩ් තමයි. ඒතකොට කඳුරට ගුවන් විදුලි සේවයේත් මම ප්‍රෝග්‍රෑම් වලට සම්බන්ධලා කීබෝඩ් ප්ලේ කරලා තියෙනවා. ඊට පස්සේ තමයි ටිකට් එක ඉතින් ගිටාර් ප්ලේ කරන්නත් පුළුවන්. ඒකටත් ආස නිසා ඒ පැත්තෙන් ඉස්සරහට ආවා ඉතින් ටිකක්. කීබෝඩ් ප්ලේ කරා කියන්නේ කෝඩ් ගැන හොඳ අවබෝධයක් තියෙනවා, කන ටියුන් වෙලා තියෙනවා. මේකටත් ඒ වගේ තමයි. ගීත ගායනා කරන්නත් පුළුවන් ඇති නේද? පුළුවන්. සාමාන්‍ය පුළුවන් ඉතින්. කෝඩ් එක අතුල පොඩි සින්දුවක් කියලා කියන්න පුළුවන්ද? පුළුවන්. අපි පොඩි සින්දුවක් කියලා කියමු නේද? Thank you.
හිතන්නේ රස මුසුවක් නේද ඉදිරියේදී මහනුවරින් ආරම්භ වෙලා මුළු රටටම ගිහිල්ලා ලංකාවෙන් මම හිතන්නේ ජාත්‍යන්තර ජය ගන්න පුළුවන් මට්ටමේ එකතුවක් මේ එකතුව මොකද රස ගොඩක් තියෙනවා විශේෂයෙන්ම දැන් අපේ දුමින්ද අයියට අවස්ථා ගොඩක් තියෙයි මැද පෙරදිග රටවල ජනතාව සනසන මොකද ඒගොල්ලෝ සිකුරා දවසට මියුසිකල් ෂෝස් වලට එනවා බොහොම විනෝදින්න බලාගෙන ඒ නිසා මම හිතන්නේ මේ මේ ගීත එකතුව දුමින්ද අයියාගේ බොහෝසේ ඉවහල් වෙවි ඒ වගේ තැන් වලට යන්න අපි සිහින ලෝකෙට ගිය නිසා අපේ මහනුවර ප්‍රේමවන්තයාගේ ටිෂාන්ගේ තව ගීතයක් අපි එහෙනම් අහමු සගලක්
විරාමයෙන් අනතුරු අපි නැවතත් හතරැස් පැත් එකතු වෙන්නේ. අපි අද ඉන්නේ මහා නුවර බොහොම රසකාමී හදවත් කීපයක් එක්ක එකතු කරගෙන අපි මේ සංගීතවත් හෝරාවක් හෝරාවකටයක් වැඩි කාලයක් අද දවසේදී හතරැස් පැය අපි ගත කරනවා. මොකද මේක රහ කීපයක් එකතු වෙලා තිනු. ඒ නිසා අද වැඩසටහන ටිකක් වෙනසක් දැනේවි හැමෝටම. අපිත් එක්ක හිටියා සැක්සෆෝන් වාදිකා වාදනය කරන අපේ ආදරණීය හිතවතිය. ඇය බොහොම රහට සැක්සෆෝන් වාදනය කර එකම අපේ ප්‍රේමවන්තයා ඉන්නවා මහනුවර. එකම අපේ බයිලකින් කැන්ඩි බයිලකින් අපිත් එක්ක තාම ඉන්නවා. අපි මේ අන්තිම මොහොත ගත කරන්න මේ ඇවිල්ලා ඉන්නේ වැඩසටහනේ. අපිට කියන්නකෝ දැන් ඉදිරියේදී දැන් මේ මොහොත වෙද්දී රටේ යම් යම් නිර්මාණ බිහි වෙනවා. ඒවා ගැන යම් කිසි කතාබහක් තියෙනවා. ඒවා රස විඳින්න බැහැ කියන කාරණාව කාලයක් තිබ්බා. මේ බයිලා ගායනාවටත් එහෙම කිසිම රහක් නැහැ, මෙලෝ රහක් නැහැ. ඔහේ ගීත ගායනා කරනවා මම හිතන්නේ 1980 ගණන් වල. එහෙම කිව්වා. එකම රූකාන්ත ගුණතිරක මහත්මයාට 90 ගණන් වල කිව්වා මොනාද මේ කියන්නේ කියලා. ඒ කාලේ ප්‍රවීණව පවා කිව්වේ මේ ඔහුගේ ගීත විවේචනය කරා. හැබැයි දැන් මේ මොහොත වෙද්දී රූකාන්ත ගුණතිරකයන්ගේ ගීත බොහොම අගය කරලා සලකනවා. දැන් වර්තමානයේත් යම් යම් නිර්මාණ බිහි වෙනවානේ. එතකොට මේ නිර්මාණත් අනාගතයේ යම් කිසි තැනක දිශා මරු නිර්මාණ කියලා කියයිද කියලා ප්‍රවීණයෙක් විදිහට වාගෙන් දැනගන්න කැමති අය. මෙහෙමයි ශ්‍රද්ද, මේක මේ බලන කෝණ එක එක්කෙනාගේ වෙනස් නිසා තමයි ඔය ප්‍රශ්නේ තියෙන්නේ. එතකොට බයිලා කලාව කියන එක ඇවිල්ලා මම මේ බයිලා සිංකර හින්දා නෙවෙයි කියන්නේ. මේක අමාරු වැඩක්. මේක වෙනම කතන්දරයක්. වෙනම කලාවක් තියෙනවා, වෙනම ප්‍රගුණ කරන දේවල් ගොඩක් තියෙනවා නේද? කලාවේ කොටසක් තමයි බයිලා කියන්නේ. කියන්නත් බෑ හැමෝටම. මේ ඉතින් සමහර ලාවට ඉතින් ගමහරු බණින් නැති දේකට බණින ඕන බණින් අවශ්‍ය නැති දේට බණින කොටසකුත් තියෙනවානේ. මොන හරි කරලා විවේචනය කරන්න ඕන නිසාම මොන හරි දෙයක් ඒක නොකරත් තමයි යාගේ ප්‍රශ්නේ. එහෙම කටි ඉන්නවා ඉතින් ඒක මේ රටේ තියෙන මේ තැන් තැන්වල තියෙන ප්‍රශ්නයක්. නමුත් මම දකින දේ මම ඉස්සලත්තර කිව්වේ අලුත් නිර්මාණ අතරේ සමහර නිර්මාණ තියෙනවා. ඇත්තටම අපි සංගීත ශිල්පීන් විතර අපිටත් අහන්න බැරි වගේ ඒවා තියෙනවා. මම මේ කාටවත් දොසක් කියන නෙවෙයි, ගමන්ට හොඳයි කියලා නිර්මාණ කරන්න හැමෝටම අයිතියක් තියෙනවා. නමුත් අපි දෙන්න උත්සාහ කරන්න ඕනේ. මගේ හැඟීම මේ ගීතය කියන්නේ මාධ්‍යයක්. අනිවාර්යෙන් පණිවිඩයක් කර රසයක් කර මොකක් කරේ ආදරේ හරි මොකක් හරි දුක හෝ සැප සතුට අරක මේක හැමදේම දෙන්න පුළුවන් මාධ්‍යයක් ගීතය කියන්නේ. ඒ අතරේ මම අනිත්‍ය ගැන කතා කරන්න වඩා මම මොකද දැන් වෙන කෙනෙක් මට මේක කිව්වා කියලා හැදේද නැේද මම දන්නේ නැහැ. ඒක නම මම උත්සාහ කරන්නේ හැම වෙලේම. මේ ටිෂානුත් එහෙමයි. අපි මොකද අපි අර එකටම කාලයක් ගත කරලා අපේ අදහස් බොහොම සමීපයි එක වගේ. ඒක නිසා අපි හැම වෙලේම කතා කරන්නේ දෙන දේ හොඳ දෙයක් දෙමු. ඒ අතරේ මගේ ගීත හැම එකකම නිර්මාණ අතරේ පණිවිඩ තමයි තියෙන්නේ. මොකක් හරි අවවාදයක් ආදර්ශයක් එහෙම නැත්නම් අපිට විනෝදබර ගතියක් ඒ කොහොම තිබුණත් දෙයක් තියෙනවා ඒක. දැන් ඊළඟ ගීතය ගායනා කරන්න ඉන්න ගීතයත් ඒ ගැන කතා කරද්දි මම විස්තරي කියන්නම්. දැන් ඒ වගේ ශ්‍රන්ත ඔය අහපු ප්‍රශ්න උත්තරේ ඒක තමයි. නිර්මාණ හොඳ වුණොත් මිනිස්සු වැළඳගයි. නැත්නම් කවදා හරි කාලයක වැළඳගන්න. සමහර ඔයගේ වගේ අලුත් ඒවත් මේ හොඳයි කියන කාලයක් ඉස්සරහට දැන් යන සිටුේෂන් එක මේ අලුත් ජෙනරේෂන් එකේ කට්ටියට ඒක හොඳ වෙන්න පුළුවන්. මේවා සෞත්වි කියලා හිතන්නත් පුළුවන්. ඒක ඉතින් කොයි විදිහට පෙරලේදන අපි ඒක බලාගෙන ඉමු නේද? ටිෂාන් අවසාන වශයෙන් ඉස්සරහට මේ යන ගමන ගැන මොනාද එකතු කරලා තියෙන නිසා අපේ අයියා දීපු අවස්ථාවන් ගැන ඒකම මේ ඔබත් නිර්මාණ කරන ඉදිරියේදී මොන වගේ දැන් ප්‍රේමවන්ත විදිහට ඉන්නේ ඔය රටාවෙන් වෙනස් වෙන්න අදහසක් තියෙනවද ඔය ගීතම ගායනා කරනවද කියලා පොඩ්ඩක් දැනගන්න කැමතියි ටිෂාන්. ඇත්තටම මේ මට මේ එකම කියලා කොටු වෙන්න ඕනමාවක් නැහැ. මමත් කැමතියි එක එක ආරලි ගීත ගායනා කරන්න. අර මේ
විවිධ නිර්මාණ තියෙනකොට ඒ කියන්නේ දැන් අපි මම දැන් ප්‍රේම ගීතම කිව්වොත් එහෙම මට හැදෙන්නේ ඒ වගේ පිරිසක්. හැබැයි මම අර එක එක විදිය ගීත කිව්වොත් එහෙම අමට ගොඩක් crowd එක ලං කරගන්න පුළුවන්. ඒකින්ද මම කැමති ඒ කියන්නේ විවිධ මේ නිර්මාණ කරගන්න. ඒත් එක්ක මේ මොකද අර දුමින්ද අයියා අර දැන් අපි මාෂි මම දුමින්ද අයියා යන අපේ මේ ඒ පැකේජ් එකේ අර මට පොඩි දැනක් තමයි තියෙන්නේ ප්‍රේමන්දය කියන එකට. ඉතින් මම කැමතියි ලස්සන නිර්මාණ කරන්න. ඒ කියන්නේ දැන් ඇත්තරම යන් ජෙනරේෂන් එක ගොඩක් කලකට අහන්නේ අපි බලාපොරොත්තු වෙන දේ නෙමෙයිනේ. ඒකටත් මොනවා හරි දෙන්න ඕනේ මේ කාලේ අපි නම් දෙන්න ඕන නම්. ඉතින් ඒක නිසා මේ අලුත් නිර්මාණයක් කරගෙනත් යනවා. කාලෙට පොඩ්ඩක් ගැලපෙන්නත් කරන්න. හැබැයි කොච්චර දුරටද වැළඳගන්නේ කියන කියන්න බෑ. මොකද ඒක ඒක හරිම අමාරු දෙයක්. අර මාෂි කිව්වා වගේ මේ මේ ෆීල්ඩ් එකට එන්නත් අමාරුයි ආවත් ඉන්නත් අමාරුයි. ඉතින් ඒක නිසා මේ අපිටත් තියෙන අත්හදා බලන්න තමා කියන්නේ. දැන් අපි හරියට මේක හිට් වෙයි කියලා මේක ගහන්න බෑනේ. දැන් අර මගේ දැනි සින්දුව මම බලාපොරොත්තු වුණාට වඩා ටිකක් එළියට ගිහිල්ලා තියෙනවා දැනට. ඉතින් ওই මාධ්‍ය නාලිකාවල දැන් මේ දවස්වල ගහනවා. ඉතින් ඇත්තටම ඒ කියන්නේ මේ ඒක මම දැන් අර රාම්මෙන් පොඩ්ඩක් විතර මිදිලා එක කරේ ප්‍රවීණ දෙන සින්දු කරලා දුන්නෙත් මේ. ඉතින් අලුත් දේවල් කරලා බලන්න ඕනේ අපි. ඒක හරියද වැරදිද බලන්න ඊපස්සේ. අර දුමිදේ කිව්වා වගේ කාලයක් යද්දී ඒක හොඳ වෙන්නත් පුළුවන්. ඉතින් ඉතින් අපි බලන් ඉන්න තමා තියෙන්නේ. ඉතින් ඒ වගේම ඉතින් දුමින්ද අයියට හිරන්තට ගොඩක් ස්තුති වෙනවා මේ අපිට මේ ප්‍රෝග්‍රෑම් එක කතා කරාට. ආය දවසක අපි හම්බෙමු කියලා කියනවා ඉතින්. හොඳයි. දැන් අපි ආරාධනා කරනවා මේ මොහොතේදී යාල් ටීවී බලන් ඉන්න හැමෝටම දැන් මාෂා දුමින්ද ටිෂාන් කියන මේ රස සංකලයන්ට කැමති අය ඉන්නවා නම් මහනුවර නෙමෙයි ලංකාවේ ඕන තැනකට එන්න සැදී පැහැදී ඉන්නවා කියන කාරණාව අපි ප්‍රේක්ෂක ඔබට මතක් කරන අතරතුර දුමින්දයගෙන් දැනගන්න කැමතියි. මේ තුන් දෙනාගේ රසට, ඒ කියන්නේ සැක්සෆෝන් වාදනයට, ඒක බයිලා ගායනාවට, ඒක ප්‍රේම ගීත වලට කැමති නම් මේ පැකේජ් එක ඔබේ ගමට නගරයට ගෙන්නගෙන අතදා බලන්න ඕන නම් කොහොමද සම්බන්ධ කරගන්නේ? මොනා දුරකථන අංකය, Facebook page එකක් තියෙනවද? ඔයාලගේ කියපුවා බලන්න YouTube channel එකක් තියෙනවා. මේ ඔක්කොම ගැන මේ මොහොතේදී අයියට කියන්න පුළුවන්. ඔව් මෙහෙම දැන් අපි දුරකථන ඔස්සේ දැනට සම්බන්ධ කරගන්න පුළුවන්. අපේ page එක මේ වෙන නිර්මාණය වෙන්න පවතිනවා. මොකද අපි අලුතෙන් පටන් ගත්ත නිසා. දැන් මේ එකමුතුට නමක් එහෙම දාගෙන තියෙනවද? ඔව් නම ඉදිරියේදී කියන්න. ඒක රහසක් නේ, රැඳී සිටින්න නේද? නම දැන. රැඳී සිටින්න. එතකොට අපි සම්බන්ධ කරන්න ලේසිම ක්‍රමය තමයි ඇත්තටම කෙලින්ම කෝල් එක දුන්නා නම් අපි ආවා. නම්බර් එක කියමු ඉතින් අපි. මගේ නම්බර් එක 0743 37 66 15 0743 37 66 15. ඒක මේ දුරකථන පැය 24 වැඩ කරනවා. කිසිම වෙලාවක විසන්දි වෙන්නේ නැහැ. ඉතින් ඕනෑලාව කතා කරලා ඔබේ ගමේ ප්‍රසංගයට ඕනෑම උත්සවයකට අවස්ථාවට අපි තුන්දෙනාව ගෙන්න ගන්න පුළුවන්. ඉතින් අපි තාම ආදරෙන් කැමැත්තෙන් එන්න බලාපොරොත්තු වෙන ඔයාලා ගාවට. තුන්දෙනාව බොහොම සහනදායි මිලකට මේ කාලේ ගෙන්න ගන්න පුළුවන් නේද? අතන විසරන්ත. ඔව්. ඒක විශේෂ. ඒ කියන්නේ වටින එකමුතුවක් මම හිතන්නේ මේක මිල කරන්න බෑ. හැබැයි මේ කාලේත් එක්ක ගලපලා බොහොම සහනදායි ගානකට තුන්දෙනාගේම එකතුව අරන් ඉන්න සූදානම් මොන දැනකට. අත්ත වශයෙන්ම සමහර ගායන ශිල්පීන් ඉල්ලන ගානට අපි තුන්දෙනාම ගෙන්නන්න පුළුවන්. මොකද අපිට ට්‍රාන්ස්පෝර්ට් එකක් වෙනවනේ. ඒක තුන්දෙනෙක් යනක වාහන තුනට යන වියදම අපි එකකට ආපහු මම හිතන්නේ ප්‍රසංග වේදිකා මේ ප්‍රසංග සංවිධානය කරන සංවිධායක මඩුල්ලට වගේම අපිට එන වැඩවලින් මොන හරි දෙයක් කරන්න හැමෝටම අවස්ථාව තියෙනවා. ඉතින් ඒ කාලෙත් ඔය මේ ප්‍රවීණ ශිල්පීන් කී වෝලක් ඒ විදිහට ගියා 80 ගණන් වල. මට ඒක දැකලා මම මගේ අයිඩියා එක තිබ්බ කවදා හරි මේ වගේ එකක් පටන් ගන්න ඕනේ කියලා හොඳ ගැළපෙන කීප දෙනෙක් එක්ක. ඉතින් මම හිතා ඉතාලම ආකර්ෂණීය දෙන්නේ හම්බෙලා ඉන්නේ. අංශ තුනකින් වැඩේ කරන්න පුළුවන්. වැඩෙත් ඉතරම කරන කට්ටිය ඉතින් කිසි ප්‍රශ්නයක් නැතුව මගේ ප්‍රසංගයට බය නැතුව සාධාරණ ඉෂ්ට කරන්න පුළුවන් කියලා මම විශ්වාස කරනවා. අපිව දාලා බලන්න කියලා තමයි කියන්නේ. දැන් ඒ කාලේ දුමින්ද අයියා වේදිකාවට බැස්සේ මේ විදිහටද? දැන් මට දැන් දුමින්ද අයියාව දැක්කම මතක් වෙන්නේ මෙහෙම එක්කෙනෙක්. කොණ්ඩේ ටිකක් අවල කැප් එකක් දාපු බඩ සෙන්ටි වෙච්ච පොරක් වදා මතක් වෙන්නේ. ඇත්තටම මේ බයිලා සෙන්ටි කියන නම ලංකාවේ බයිලාවල තියෙන අංක එකේ නමක් නේ. ගොඩක් අය දැන් මගේ ප්‍රතිරූපය දැකලා මේ හඬ මෙහෙමයි කියලා හිතන්නේ නැහැ. එකම අත් විඳලා දෙනවා. ඉතින් බයිලා සෙන්ටි වගේ නේ ඔයා කියලා කියලා තියෙනවා ගොඩක්. හරි සන්තෝෂයි ඒක. මොකද එහෙම ඇඳලා තියෙනවා කැප් එක දාලා කොණ්ඩේ වලම ඇඳලා තියෙනවද නැහැ? එහෙම ඇඳලා නැහැ. මම දැන් බ්ලේසර් එකක් අඳිනවා. ඉතින් මට හිතන ඇඳුමක් ඉතින් මම ඇඳලා රිලැක්ස් එක යනවා වැඩේට. මොකද මම ටිකක් දඟලලා කරලා වැඩේ කරන්නේ මෙතන ඉඳගෙන සිද්ද මම මේ ජීවිතේ පළවෙනි වතාවට ඉඳගෙන ප්‍රසංගයේ මේ ගීත ගාන කරේ.
ඔව් දැන් අපේ මේ ප්‍රොඩක්ෂන් එකේ තියෙන හැඩේ නිසා තමයි වාඩි වෙලා ලොකු දඬුවමක් හම්බුණා වගේ. ඔයා මට මාර දඬුවමක් දුන්නේ මම. හැබැයි ඉතින් වැඩේ අතරින් අපි කරන්නේ රැපටම. ඔව් දැන් මෙතන හිටගෙන සිං කරා නම් එහෙම දැන් අපිටත් මෙතන ඉන්න බැරි වෙනවා. පොඩක් dance කරන්න හිතෙනවා. දුමින් දායියටත් මෙතන ඉඩ මදි වෙනවා. ඇත්තටම අපි අපුදලා ඉන්නේ ඒක ඩිසිරන්ත වේදිකාව සින්දු දෙක තුන කෙලවරකට කිලෝමීටරක් විතර අපි එහෙට මෙහෙට ඇවිදලා දඟල්ලා කරලා වැඩේ කරනවා. ඒක තමයි අපි රසිකයාට මේ මේ වෙනස බලන්න තමයි අපි මේ දෙන්න හදන්නේ මේ පැකේජ් එක හදලා. බයිල සෙන්ටි මහතේ ගීත ගායනා කරලා නැද්ද? ගායනා කරලා. ගායනා කරලා තියෙනවා. මේ විශේෂයෙන් අපි ඒකාරී නිතරම ගායනා කරන්නේ ටිෂාන්. අපි පොඩි කැලලා කිව්වන් හරි ආසයි තුමාගේ ගීත වලට. ඒකයි අර මේ අපි හැමෝම ආදරය කරන ගීතේ අහන්න පුළුවන් නේද? ඒක එයාගේ ප්‍රසිද්ධම ගීතයක් මේක. ලංකර ගත්තම මට පුරුදු ගිටාරේ ඇත්තට මතක් වෙනවා සුපුරුදු රාගේ එතකොට ඇති වෙනවනේ සතුට මගේ හිතේ අත් දෙක ඉබේ දුවති සොයමින් තාලේ එක දෙක දෙක තුන වෙලා හතර පහ වෙලා රට වට කර ඇහෙනවා බයිලා ගල ගලා දැක්කම මගේ ආදර ගිටාරේ වයල කියනවා ලස්සන මල් වැස්සෙන බයිලා. හොඳයි ඒ බයිලා තවදුරටත් අහන්න රස විඳින්න කැමති නම් ඔබට පුළුවන් කැන්ඩි බයිලා කිං ඇතුළු පිරිසව ඔබට ඔබේ ගමට නගරයට ඔබේ ආයතනයට ඔබේ ගෙදර තියෙන පුංචි සාදයට පවා ගෙන්න ගන්න හැකියාව තියෙනවා. ඉතින් දුමින්ද අයියා ගොඩාක් ස්තුතියි අපේ ආරාධනාවට. විශේෂම මතක් කරනවා අපි මීට කලින් මුණ ගැහෙන හිටිය අවුරුදු එකහමාර වගේ කලින් වසරක් වගේ. හැබැයි යම් යම් හේතු නිසා ඒක පස්සට ගියා. නැවතත් අපි මුණ ගැහෙනවා මේකට. අපි මේ මැදිහත් කරුවා බවට පාලමට පත් වෙන්නේ අපේ ආදරණීය හිතවතිය වර්ෂා රසදිනී වත්තේ විශේෂයෙන්ම යාල් ටීවී ලේඩිස් ඔන්ලි වැඩසටහන සහ අග්නි වැඩසටහන හරහා ඔබ හමුවට එන ආදරණීය හිතවතිය වර්ෂාගේ පාලම මේ නිර්මාණය කිරීම ඇතුළේ තමයි අපි දෙන්න මුණ ගැහෙන. ඒකම හරි රසවත් හෝරාවකට වැඩි කාලයක් අපි ගත කරා. විශේෂයෙන්ම මාෂත් අපිට ඒක තුනේ බොහෝ සේ වටිනවා. ඒකම අපේ ටිෂාන්, ඒකම අපේ පෙරේරා සහෝදරයා. මේ හැමෝම මේ ගෙවිච්ච හෝරාව ගැන අපි පොඩ්ඩක් කතා බහ කරමු. මේ යාල් ටීවී අපිත් එක්ක කතා කරමු මොහොත. මොකද මට හරිම සතුටුයි වෙනස් අත්දැකීම් කීපයක්. මම හිතන්නේ මේ අපේ හතරස් පැය මේ පළවෙනි වැඩසටහන වෙන්නේ නැති මේ හැඩ තුනක් ආපු. ඉතින් ගොඩක් ස්තුතිවන්ත වෙන ගමන් මේ ගෙවුණු හෝරාව අපිත් එක්ක දැනගන්න කැමති මොන වගේ දැනෙන කියන කාරණාවයි. ඔව් ඇත්තටම යාල් ටීවී තම ජනප්‍රිය නාලිකාවක් බව අපි දැන් කතා කරද්දි තේරුණා. ඉතින් ඒක හරිම සන්තෝසයි. ඉතින් ඒ වගේ ජනප්‍රිය නාලිකාවක ගීත ගායනා කරමු. අපේ ගීතත් රසිකයාතරට යනවා. ඒක අපිටත් සන්තෝසයි. ඉතින් එතකොට මේ ප්‍රෝග්‍රෑම් එක ඉතාම ආකර්ෂණීය ප්‍රෝග්‍රෑම් එකක්. මේ වර්ෂා මට මේක සම්බන්ධකරණය කරේ මොකද වර්ෂාගේ වෙනත් ප්‍රෝග්‍රෑම් එකකට මම බයිලා මේ ගැනම මේ ප්‍රෝග්‍රෑම් එක කරා අපි වෙනත් නාලිකාවක. ඉතින් එතනදී තමයි වර්ෂා මට හම්බෙන්නේ. ඉතාම මේ හොඳ හදවතින්ම නිවේද උදව් කරන නිවේදන ශිල්පියක් අපේ කලාලවට හොඳ දායාදයක් කියලා බය නැතුව කියන්න පුළුවන්. හොඳ දැනුමක් තියෙන සහ ඉතාම කටිසර මේ හිතවතියක් මගේ. ඉතින් වර්ෂාට මම ගොඩක් ස්තුතිවන්ත වෙනවා. වර්ෂා වාදනය මතක් කරනවා. ඒත් එක්කම මේ ශිරන්ත ඔයා මේ වැඩසටහන මෙහෙවන විදිය අපිට කිසි පාළුවක් නෑ. මොකද වෙන්න ඕනේ කියන්නේ දැන් අපි මෙතනට ඇවිල්ලා ඔයාගේ අහන ප්‍රශ්න අපිට දැනෙන්නේ නැත්නම් අපිට හිනා වෙලා උත්තර දෙන්න බෑ. අපිත් නිකන් ඔය ආංගාල කතා කරලා නිකන් ඉදී. එහෙම වෙන්නේ නැතුව ඔයා අපිවත් හිනස්සලා ඔයාත් හිනා වෙලා මේ රස සයුරක මේ අපේ ප්‍රේක්ෂක ජනතාව බලන් ඉන්න අය හැමෝම යාල් ටීවී ඒගොල්ලත් විනෝද වෙලා මේ ගත කරා. ඒ වගේ විශේෂ දෙයක් කියනවා අපි ගොඩක් අද අපේ නිර්මාණ ගායනා කරේ. මොකද අපි මේ කලාකරුවන් නිර්මාණ පැත්තක දානවා නෙවෙයි, අපේ නිර්මාණ වල තියෙන දේත් අපි දෙන්න තමයි මේ උත්සාහ කරේ. මේ පොඩි වෙලාව ඇතුළේ ගීත 20ක් 25ක් විතර මගේ අලුත්ම ගීත නිර්මාණය කරලා තිනවා එක එක හිමීට වලට. එවන්නම් මේ එක පුළුවන් ඉදිරි ප්‍රචාරය කරන්න අපි වෙනුවෙන් එක අපි ආදරෙන් බලාපොරොත්තු වෙනවා යගේ. ඉතින් ඒක නිසා මේ යාල් ටීවී වැජඹේවා ජය වේවා කියලා ප්‍රාර්ථනා කරනවා. සිරන්තටත් ඉතින් අපි බෙහෙවින් ස්තුතියන් දෙනවා. මේ වගේ මේ හොඳ මේ නිවේදකෙක් විදිහට කටයුතු කරනවා. මේ කිසි වරදක් අපිට පෙනුන්නේ නැහැ. හොඳයි, ගොඩක් ස්තුතියි. ඒකම මේ අපි වාසනාවන්තයි අවුරුදු 20කට වගේ යහපත් නිර්මාණේ, අවුරුදු 15කට වගේ යහපත් නිර්මාණ අපි අද ඇහුවා. මම විශේෂයෙන්ම මේ
ලිප්ටන් වටරෝ මේ ගීතය සහ අනිත් ගීතය සහ ඔබ ගායනා කරන ඊළඟ ගායනා කරන තව ගීතය මේ ගීතය අපි ඔක්කොම අහන්නේ අද. ඉතින් ඒක සර්වකාලීන ගීත ඇත්තටම සතුටුයි. 4.5 වගේ වැඩසටහනකින් මේ ගීත අපිට ජනගත කරන්න ලැබීම ගැන අපි සතුටු වෙනවා. ඒ නිසා අපි මේ මේ කාරණාව අපේ වැඩසටහන විකාශන අමතන අපි සෝෂල් මීඩියාත් විශේෂයෙන්ම පාවිච්චි කරන. එතකොට මම හිතනවා ඔබේ මේ නිර්මාණවල උපරිම සාධාරණ කිෂ්ට කරන්න අපිට මේ අවස්ථාව ලැබෙයි කියන කාරණාව. ගොඩක් ස්තුතියි ටිෂාන්, ගොඩක් ස්තුතියි සහෝදරයා, ගොඩක් ස්තුතියි දුමින්දායි අපිත් එක්ක එකතු වුණාට. අපි තව ගීතයක් අහන්න තියෙනවා. අපි මේ ගීතය ලිව්වේ කවුද, මොකද්ද මේක නිමිත්ත, මොනවා සම්බන්ධයෙන් මේක තියෙන කියන කාරණාව අපි කතා කරමු. ඕෂිරන්ත, අර ලිප්ටන් වටරෝම ගීතය ප්‍රථම වතාවට ගායනා කරේ අද මමත් වේදිකාවේ හරි මේ මාධ්‍ය හරි ඒක නිර්මාණය කරලා මම වේදිකාව ගායනා කරලා තිබුණේ නැහැ. අනිත් ගීත නම් මම දැනටත් ගායනා කරන ඒවත් නුවර පැත්තේ ජනප්‍රියයි. ඉතින් ලංකාව ආක්‍රමණය කරා හෙටන්නේ දැන්. එතකොට මේ දැන් ඊළඟට ගායනා කරන ගීතයත් මම ලිව්වේ මේක මේ බයිලා කියන වචනේ. බයිලා කියන වචනේ එක එක තැන් වලට යොදා ගන්න විදිහ තියෙන්නේ. ඉතින් මේ බයිලා කියන එක මොකද්ද, මේ වෙන්නේ මොකද්ද කියන එක තමයි මේකෙන් කියන්නේ. සින්දු අහලා බලමු තේරුම. මෙලඩිය එතකොට සියලුම දේ මගේ. පද රචනය, තව නිර්මාණය සහ ගායනය සංගීතය දුමින්ද අයියාගේ තමයි. එහෙමනම් අපි අදට සූදානම් 4.5 වැඩසටහන සමුගන්න. අපි හිතනවා අද ඔබට ටිකක් නවමු අත්දැකීමක් වෙන්න ඇති අපේ වැඩසටහන. පැයකට අධික කාලයක් අපි ඔබත් එක්ක ගත කරා. එහෙනම් අපි ලබන සතියේ මුණගැහෙන බලාපොරොත්තුවෙන් සමුගන්න 4.5. එහෙමනම් සමුගන්න මේ මොහොතේ නැවතත් 4.5 අද මේ විශේෂ වේදිකාවේ මහනුවර, එහෙම නැත්නම් කැන්ඩි බයිලකින් දුමින්ද ලක්මාල්. මොකද මෙන්න බයිලා ගැන මේ කැන්ඩි බයිලා එක එක නම්බර් කරගෙන ඉන්නවා. මේ ගීතේ කොහොමද රසබර බයිලා කාල එවන වගුදලා නටන්න අත්පුඩි ගහලා කවදද කොතනද නෑ වෙනසක් කියලා අමුතුම දෙයක් නේ බයිලා රසබර බයිලා තාල එවන වගුතලා නටන්න අත්පුඩි ගහලා කවදද කොතනද නෑ වෙනසක් කියලා අමුතුම දෙයක් නේ බයිලා ආදය රස කරන්න ඔබ හැමතම නටන්න මම මේ කියන්නේ බයිලා පොඩි අඩියක් ගත්තම ෆන් එක වැඩි වුණාම ජොලියට කියනවා බයිලා විනෝද සවාරි අතරමඟ නතර වෙලා නට නට කියන්නේ බයිලා සතුටට සමග සදා ළඟ නිතරම හිඳින ජොලි ෆුල් දෙයක්නේ බයිලා රසබර බයිලා තාල එවන වගුතලා නටන්න අත්පුඩි ගහලා කවදද කොතනද නෑ වෙනසක් කියලා අමුතුම දෙයක්නේ බයිලා මේක ඡන්දේ කාලේ වෙන වැඩක් ගන්න සිතන්න වැඩි කොහොමද ඡන්දය ලං වුණාම කතිරය සිහි වුණාම සිනෝර්ලා කියන්නේ බයි පොරොන්දු ඉටු කරන්න හරි හැටි බැරි වුණාම තව තව ගහනවා බයිලා ඔය ඇත්ත වගේ බොරු කියන තව සමහරු ඉන්න කියන්නේ බේගල් බයිලා අනේ තව බැලුවම හිතලා කාගෙත් විලි වසන අරුම පුදුම දෙයක්නේ බයිලා රසබර බයිලා තාල එවන වගුතලා නටන්න අත්පුඩි ගහලා කවදද කොතනද නෑ වෙනසක් කියලා අමුතුම දෙයක්නේ බයිලා රසබර බයිලා තාල එවන වගුතලා නටන්න අත්පුඩි ගහලා අනේ කවදද කොතනද නෑ වෙනසක් කියලා අමුතුම දෙයක්නේ බයිලා ජොලි ෆුල් දෙයක්නේ බයිලා ඔය අරුම පුදුම දෙයක්නේ බයිලා මොවි ස්තුතියි එහෙනම් අපිව මෙතනට ගෙනාවට. ඉතින් තව රසබර බයිලා කියන ගොඩක් තියෙනවා අපි ආදින්නේ රසිකයන්ට දෙන්න.
ඉන්නවා.